අන්තිමට කාර් එකක් නැහැ, වෙඩින් එකක් නැහැ, නිකන් හරි අන්තිමට රෙජිස්ට්‍රේෂන් එකක් නැහැ. ටිකක් ඉවසන්න ඔස්සලා. මට මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන තිලන්. හැම දෙයක්ම සීමාවක් තියෙන්න ඕනේ. මාවත් එපා වෙලා. මේම ගියොත් ඉතින් එහෙමත් වෙයි. මගේ වැරද්දක් නැහැනේ ඔස්සලා. මං අහන්නේ මොනවද මේ අපි දිනට වෙන්නේ කියලා. අපේ තාත්තා අමතිකමකට ට්‍රයි කරනවා. ඉතින් ඒක අස්සේ මට මේක ගැන අහන්න බෑනේ. ඔයා ඉතින් කවදද යා පුළුවන් කිව්වේ? කොහොමද තාත්තට අමතිකමක් කියම හම්බුනොත් ගොඩනේ පොඩ්ඩක් ඒ ගැන හිතන්නකෝ. මම නම් හිතන්නේ. ඔව් ඉතින් ඔයා තාත්තට මන්ත්‍රීකමක්වත් හම්බෙයි කියලා හිතුවෙත් නෑනේ. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට දැන් මෙතන වැදගත් කිසි දෙයක් නෙවෙයි. අපි දෙනගේ මැරේජ් එක. ඇයි ඔය හැම කියන්නේ? කමක් ලැබෙනවා කියලා කියන්නේ ලේසි පසු දෙයක්ද? මට බයයි තිලන්. ඔගලගේ තාත්තා මන්ත්‍රී කෙනෙක් වෙලා කල් දාපු වෙඩින් එක ඇමතුණාට පස්සේ කැන්සල් කරලා දායි කියලා. නෑ නෑ. ඒක න බය වෙන්න එපා. සර් මං අර ලෙටර් එක හැදුවා. වා හරි හරි හදිස්සියක් නෑ පස්සේ ගේන අපිට වැදගත් කතාවක්. දැන් යන්න. ඇයි? ප්‍රශ්නයක්ද? මට මොකද වෙලා දෙන වත්සලා? ආ? මොකද ගිය වැඩේ? ඈ ගිය වැඩේ තවඩින්ගේ මාර වැඩේ වෙන්නේ. අර ගොබ්බට අපි අහුවෙලා ඈ ලක්ෂය දෙක දුන්නා නම් ඔක්කොම ඉවරයි. හොඳ වෙලාවට අංකල් අපි බැංකුවට ගියේ. මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ඌ ඇවිල්ලා පට්ට හොරෙක් බරපතල මූල වංචකට අහුවෙලා ඌ බැංකුවෙන් එලවලා දාලා තියෙන්නේ. ඈ ඌකට මම කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා කියන්නේ ඕක අපිට මේ ලේසි පහසු වංචාවක්ද කරලා තියෙන්නේ ඈ? මං ගාව තිබ්බ ඔප්පුව හොර ඔප්පුවක් කීවා. හොඳ ඔප්පුව තියෙන්නේ බැංකුවේ කීවා. ඌ බැංකුවේ තියෙන ඔප්පුව මට දීලා මගේ ගාව තිබ්බ ඔප්පුව ඉල්ලුවා. ඒක නෙන්න. තා පොඩ්ඩෙන් වෙන්නේ. ඔයාට හොර ඔප්පුව දීලා අර එක ඔරිජිනල් ඔප්පුව නම් පැනලා යනවා. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ආයේ ඔය වගේ වැඩ නොකරන්න. ඔව් ඔව්. මං ගෙන්න මේ අදහසක්. ඈ ඌට කියන්න සල්ලි ලැහැත්ති කියන්න. එන්න කියන්න. හරියට හරි මං ටෙලිෆෝන් කරලා කියන්න. ඕකම හැට ගෙන්නවල. ඕකගේ හතර හන්දි කඩලා. ඕකගේ හන්දි හතර. හන්දි හතරකට දානවා. කොහොමද? හොඳයි. හදිස්සි වෙන්න බා. මං ගාවත් තියෙනවා ටොප් අයිඩියා එකක්. මේ අපිට ස්මෝල් ටී එකක් ගන්න. ඉක්මනට එන්නකෝ. ස්ට්‍රොං. ගොඩ්. ඒක මිසක්. මේ. හැබැයි ඔය හදන් ඉන්නේ ටී දෙක ටොප් එකට තිබුණොත්. බොසාගේ ෆිල්ම් එකේම බොසාව මං ගන්නවා ටී බොයිට. අප්පච්චි
සද්දන්ත කුලේ ඇත්තු වගේ කයිවාරු ගැහුවට ඔබට තියෙන මහා ලාමක ටින්ටින් සැලෙල ලෙලෙන හදවතක් බණ්ඩෝ. ලොකු මහත්තයා මේ මොනවා කතා කරනවද මන් දන්නේ. මං උපන්තේකට මේ නේතා දෙකින් ඔය අමනුස්ස පරාණියක් දැක්කමයි. අම්මපා මම කියලා දැකලා දිනුවේ. ඒ වුණාට ඉතින් ලොකු මහත්තයා කණ්ණාඩියේ මූණ බලනවනේ. මොකද කිව්වේ? මට නම් කතා කරන්න එපා, ආයේ කරත්තට යන්න. මම නම් එන්නේ නැහැ. හරි හරි, කොහොමත් ඉතින් හෙට යවෙන්නේ නැහැ. අනේ අපේ ලොකු මහත්තයා හෙටත් බෑ, අනිද්දාත් බෑ, ඉංගනිද්දාත් බෑ, කවදාවත්ම බෑ. අඬෝ. ඔබ දන්නවනේ මට ලැබෙන්නේ නැහැ අමාත්‍යංශේ. ඈ? සුසාන භූමි සංවර්ධනය හා භූත විද්‍යා පරීක්ෂණ අමාත්‍යංශේ තමයි මට ලැබෙන්නේ. ඒ හින්දා අපි ඔබට යන්න ඕනේ. ඔබට යන්න බැයි නම් මේ බතුත් බෑ. අපි දැන් මොකද කරන්නේ තාත්තේ? මොනවා කරන්නද ඉතින්? දැන් වෙලාව 5යි. තේ එකක් බීලා පුටු පුටු වෙලා වාඩි වෙලා ඉන්නවා. තාත්තේ මං ඇහුවේ අපේ මැරේජ් එක ගැන. ආ. ඒක ඉතින් ඔය තව මාසයක් ඉදිර යනකොට වෙයිනේ. මහ ලොකුට මගුලක් ගන්නෙ නෑනේ. ඇයි? මගේ හිත කැඩිලා දේවි. බොරුවට හරි අර ශාස්ත්‍රකාරයා කිව්වනේ. ඔය කසාදේ සිද්ධ වුණොත් මගේ මරණය කියලා. අනේ මන් දන්නේ නැහැ ලොකු මහත්තයා. අපේ මේ ලොකු බේබි අර කොහෙවත් යන උරචක්ක මාලයක් කරේ දාගෙන දුක් විඳින්න තියෙන හදිසියක් ඈ. අනේ දෙකිය Uncle Sam Viraj ඔයා කොහෙද යන්නේ? අන්ටි මම මේ පොඩි ගමනක් යනයි. මං හිතුවේ නෑ විරාජ් ඔයා මට මෙහෙම කරයි කියලා. මම මොකද කරේ? ඔයා අන්කල් ගේ මගේ සම්බන්ධයට help කරයි කියලා මම හිතුවා. ඔයා එහෙම කරේ නෑනේ. අනේ මේ ආන්ටි මේ අපේ අන්කල් කවුරු කසාද බැඳගත්තා මට නම් ඇත්තටම කමක් නෑ. ඉතින් එන වාට help කරන්න තිබුණානේ. කොහොමද මං ඔයාට help කරන්නේ? හා ඔයාව දැක්කම අපේ අන්කල් කොහොමද දුවන්නේ? හරිය නිකන් භූමිතල් ගෑවිච්ච ගැරඬියක් දුවනවා වගේනේ. ඊ අන්කල් මට අකමැති ඉඳ නෙමේ විරාජ්. ඊ අන්කල් ලැජ්ජාකාරයා. ඒකයි. අපේ අන්කල් කැමති නම් ආන්ටි ඕන දෙයක් කරගන්න මට කමන්නේ. ඔයාගේ ගෙදරට එනකොට ඔයා ගෙදරින් යන්න කිව්වා. ඔයා පොලිසියට අල්ල දෙනවා කියලා කිව්වා. ඔයා එන්ට්‍රියක් දානවා කියලා කිව්වා. ඒයි විරාජ් මට එහෙම කරේ. මේ ආන්ටි මේ මෙතන අඩන්න ගන්න අර මිනිස්සු බලන් ඉන්නවා. මොකද ආන්ටි කරන්නේ? අඬනවනේ මේ මට ඇඬෙනවා විරාජ්. මේ ආන්ටි අඬන්න එපා ආන්ටි මේක මහා පාරක් නේ. මට සෑම් වෙනුවේ මුළු ලෝකයක් ඉස්සරහා මෙනි තේරි අඬන්න බලවා විරාජ්. මේ ආන්ටි එන මෙතන ඉඳලා අඬන්න ඉන්න මම යනවා මම යනවා. විරාජ්. එම්බරිෂා වගේ අප්පා දෙ පාන්දර ඉඳුල් වතුරනාලා. ඇයි සෙල්වා ඊට පස්සේ හොඳට නාගත්තේ නැද්ද? අඩුවෙන්ද නෑවේ? අඩුවෙන් නාලා කොහමද අප්පා ඒ ඉඳුල් ගඳ යවා ගන්නෙ? ඉඳුල් ගඳ යඩ කියලා මම නෑව අන්තිමට නාලා වැඩි වුණා. නාලා වැඩි වුණාමත් ඔය එම්බිරිසා ගතිය හැදෙනවා. මේ එත්තරම කවුද අප්පා ඒ කැත වැඩේ කරලා මාව අල්ලන්න අදපු එක? ඒක තමයි මේ මා කල්පනා කරේ. මට්ටන ජේකාර නෙළුව කියන එක. ඒක විතරයි මාත් එක මේ ගමේ තරයිකි කුඩ ඉන්නේ අප්පා. රංගනට පිස්සුවක් තියේ මහරෑ ඇවිල්ලා මාව බය කරන්න වෙන වැඩ නැතුවටද? අර අප්පා අර වයලට් කියන කේනේ ඒ වැඩේ කවුරු හරි ලව්ව කෙරෙව්වද දන්නේ නැහැ නේද අප්පා? වයලට් සෙල්වගෙන් පලි ගන්න ඕන නම් මෙතන මහරෑ ඇවිල්ලා මාව බය කරන්න ඕනේද? සෙල්වවනේ බය කරන්න ඕනේ. අර අප්පා ඒක ඇත්ත තමයි.
කවුද අප්පා එතකොට මේ කිත්ත වැඩේ කරපු එකා? ඊවසල බලමුකෝ කොයි වෙලාවක හරි අහුවේ ඉන්නේ. Uncle Sam Uncle Sam මේ මටත් කියන්න අප්පා. මමත් එක ලේෂකින් අතාරින්නේ නේ. අනිත් එක මොකද්ද අනිත් එක? මේ ගෙදර පිරිමි එකෙක් නැති එකනේ අප්පා. මේ ඔක්කොම කරදරවලට හේතු එක. ඒක නම් හරියට හරි. ආසයි සෑම් මහත්තයාගේ පිඟානෙම කෑම ඩිංගක් කන්න. මං වෙලාවක එන්නම්කෝ ගෙවල් පැත්තේ. ගේ ඩිංගක් අස්පස් කරලා දෙන්න. කොයි තරම් දෙයක්ද? කොයිති සෑම් මහත්තයලා ගැන අපි හොයලා බැලුවට අපේ යුතුකන් ටික ඉෂ්ට කරාට සෑම් මහත්තයලා අපි ගැන කිසිම උනන්දුවක් නෑනේ. නැත්තප්පා මේතරඩත් මේතරගේ තාත්තා එක්ක මේ කඩේට ඇවිල්ලා ඉන්න කියලා කිව්වනම් මොකද කිව්වේ? මේ සෙල්වා මගේ අකවුසන්නේ තු මෙතන යනව යන්න. මොනවද තවත් මුණ දිහා බලන් ඉන්නේ? යනව යන්න. දන්නවනේ මම ওই මිනිසුන්ව කතා කරන්නවට කැමති නෑ කියලා. යනවයි ඉතින්. ආ මෙතන තාත්තෙක් ගැන කතා කරන්න. රජ්පුතා මට ඔයාගේ උදව් මේ වෙලාවේ අත්‍යවශ්‍යම වෙලාව. මට උදව් කරන්න ඕනේ. මගේ දුව අකමැති වුණාට ඔයා දේශපාලනයට එනවට මම නම් කැමති. මගෙත් එහෙම අදහසක් නෑ අංක. මං හිතාගෙන ඉන්නේ පොඩි බිස්නස් එකක් කරලා පාඩු ඉන්න. පොඩි බිස්නස් එකක්? පොඩි බිස්නස් එකක් මොකටද? මේ ලොකු බිස්නස් එක නැත ගහන්න. ඈ? ඒක තමයි දේශපාලනේ. මං කැමති නෑ. ඔයා අකමැති අපේ දුව අකමැති නින්දානේ. ඈ? ගණන් ගන්න එපා. මං හිතන්නේ දුව තාම දන්නේ ඔයා ආවයි කියලා. දුව! විස්මි! Uncle Sam Uncle Sam මේ විරාජ් පුතා ඇවිල්ලා ගොඩක් වෙලා පොඩ කතා කර කර ඉන්නකො. හැමට එක දවසක් හරි ආදරය කරා නම් කොහොමද ඔයා ওই විදිහට මාව විශ්වාස කරන්නේ? මං ඔයාට එක තප්පරයක්වත් ආදරය කරේ නැහැ කියලා හිතාගන්න විරාජ්. නෑ නෑ මම දන්නවා මට ආදරය කරා කියලා. ඔව් මං ඔයාට ගොඩාක් ආදරය කරා විරාජ්. හැබැයි දැන් ඒ දේවල් මතක් වෙනකොටත් මට මං ගැනම තරහක් ඇති වෙන්නේ. එදා කෝල් කරපු වෙලාවේ වාට ඇවිත් කටහඬ ඩේසි ආන්ටිගේ. මම ඩේසි ආන්ටිට බැන්න ගෙදරින් යන්න කියලා. එයා ඒක යඬුවේ. ඇත්තද විරාජ්? ඔයා හොඳ පිටපත් රචකයෙක් වෙන්න. මොකද ඔයාට ලස්සනට කතන්දර නම් ලියන්න පුළුවන්. නෑ නෑ ඩැනි මහත්තයා, ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා.
ඔව් ඒව ඒ විදිහටම සිද්ධ වෙයි. ඔව් ඔව් ඩැනි මහත්තයා. රෝහන් මහත්තයාට ඉතින් ඇමතිකමක් ලැබුණයි කියලා කියන්නේ ඉතින් අපි ඇමති වුණා වගේ තමයි ඉතින්. හොඳයි හොඳයි හොඳයි. එහෙනම් තියන්න ඩැනි මහත්තයා. හොඳයි. කවුද බොලේ මේ අවේලාවේ? ඩේසිද දන්නේ? එහෙම වුණොත් එම් මාර ලෙඩක් වෙනවා. ඒකෙල ඉතින් අරින් නැතු ඉන්නත් බෑනේ. බැරි වෙලාවත් ඩේසි නම් අදත් ඉතින් ගෙදරින් පිටතැනක මදුරෝ කකා තමයි නිදා ගන්න වෙන්නේ. ආ ලියනගේ ගේ දොරකඩ මං හිතු ආරයා කියලා. නම ලියන ගේ උඩට පොතක් පතක්වත් අතේ නෑ නේ පෑනක්වත්. මේ හදිසි ඒවා තියලා ආවේ. මම ආවේ සෑම මහත්තයා සුබ ආරංචියක් අරගෙන. ෂා. මොකද්ද එතකොට ආරංචි? විසන් කාර්යයක්. ඔව්. හෙට උදේ පාන්දරින් මෙන්නලු සල්ලි ගෙනියන්න කියලා. ෂා. මරුනේ. සෑම මහත්තයා තැමුනේ. මම? මම ගියොත් සල්ලි නෙමෙයි හම්බ වෙන්නේ. මිනිහා දෙයි පොල්ලකි. මම කියන්නම්. ලියන ගේ ගේ ඇතුළට යන්න. ගිහලා සල්ලි ටික ගන්න. මම එළියට වෙලා ඉන්න. හරි. එහෙමනම් සෑම මහත්තයා මට පරක් වෙලා තියෙන්නේ. ආ. මම උදේට කෝල් එකක් දෙන්නම්. එහෙමනම් අයියා. හරි හරි හරි. එහෙනම් එච්චරයිනේ. ඔව් එච්චරයි. වෙන කැම් දෙයක් නැහැ. නෑ නෑ නෑ. හරි. ඔක්කොම හරිනේ. හරි හරි හරි. ඔක්කොම හරි. හෙටනේ. හරි හරි හරි. එහෙනම් ලියනගේ කීලෙන්න.